ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායම දිවාරාත්‍රී ටෙස්ට් තරගයක පළවෙනි වතාවට පරාජයක් ලැබුණේ ඕස්ට්‍රේලියාව එක්ක ගැබා ක්‍රීඩාංගණයේ තිබුණු තරගයේදී. මේ තරගය අපි පරදින්නේ ඉනිමයි ලකුණු 40කින්. පරාජයෙන් පස්සේ චන්දිමාල් සුපුරුදු විදියට කිව්වේ අඩුපාඩු හදාගෙන ඉස්සරහට හොඳ දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා කියලා. අපි කණ්ඩායමක් විදියට ඇත්තටම කනගාටු වෙනවා මේ පරාජය සම්බන්ධයෙන්. ඊට අපේ ප්‍රතිකරණේ අඩුපාඩු බලපෑවා. අපිට හදාගන්න තියෙන එක් පැත්තක් තමයි අපේ ප්‍රතිකරණය. ඕස්ට්‍රේලියාව වගේ රටක ලකුණු 300ක් ලබා ගැනීම දුෂ්කර කාර්යයක්. ඒක අපි ඉක්මනින් නිවැරදි කරගත යුතුයි. තරගයේ ඇරඹුම්ම කඳු ලකුණු විදිය ගැන චන්දිමාල් කියන්නේ මෙහෙම කතාවක්. තරග ආරම්භයේදී අපට පළමු ඉනිමට හොඳ ලකුණු සංඛ්‍යාවක් රැස් කරන්න බැරි වුණා. මම හිතනවා පළමු ඉනිමට ලකුණු 250ක් 300ක් අපි ලබාගෙන තිබුණා නම් අපිට වාසියක් ගන්න තිබුණා. නමුත් සම්පූර්ණ ගෞරවය යන්න ඕන ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන්ට, විශේෂයෙන් පැට් කමින්ස්ට හිමි වෙන්න ඕන. ඔහු හැමතිස්සෙම හරිතැනට පන්දු යවුවා. අපි දන්නවා ගැබා තනතිරුවේ තරග කරද්දී පන්දුවේ අතිරේක පිළීමක් තියෙනවා කියලා. අපිට ප්‍රතිකරුවන් ලෙස හදාගන්න අමාරුණු කාරණයක් ඒකයි. අපි මීට පෙර කමින්ස්ගේ පන්දු වලට ටෙස්ට් තරඟවලදී මුහුණ දීලා තිබුණේ නැහැ. එහෙමයි කියලා අපිට නිදහසට කාරණා ලබා දෙන්න බැහැ. අපි ලකුණු ලබා ගන්න ක්‍රමයක් හදාගත යුතුයි. අපි ක්‍රීඩකයන් ඊළඟ තරගයේදී හොඳ සැලසුමක් එක්ක පිටියට පිවිසෙවි කියලා. චන්දිමාල් ලංක 3 ප්‍රතිකරුව විදියට එන්න තීරණය කිරීම ගැනත් කියලා තිබුණා. පසුගිය අවස්ථාවල අසාර්ථක වුණත් චන්දි දිගටම අංක 3 එන්න අපේක්ෂාවක් තියෙනවා වගේ තමයි චන්දිගේ කතාවෙන් තේරෙන්නේ. මට අවශ්‍ය වුණා අංක 3 ප්‍රතිකරුව ලෙසට කටයුතු කරන්න. මොකද මම පසුගිය අවුරුද්දේ අංක 5 ප්‍රතිකරුව ලෙස තමයි ආවේ. ඒ සමහර අවස්ථාවල මට කඩුල් රකීමේ කාර්ය පැවරුණ නිසා තමයි මම පස්සෙන් ආවේ. දැන් දික්කල කඩුල් රකින නිසා මම අංක 3 ප්‍රතිකරුව විදියට එන්න මම හිතාගෙන ඉන්නේ. දෙවෙනි නිමේ සාර්ථක ප්‍රතිකරවණු තිරිමාන්නගේ ආන්දෝලනාත්මක දෙවියාම ගැන චන්දිමාල් අදහස් දක්වලා තිබුණා. අපි දැක්කා ඒ දෙවියාමක් ලෙස දක්වන්න පුළුවන් කිසිදු සාක්ෂියක් තිබුණේ නැහැ. නමුත් ඒක තමයි විනිසුරුගේ අවසන් තීන්දුව. යම් ශබ්දයක් තිබුණු නිසා අපිට ඒ තීන්දුව ලැබුණා. ඉතින් අපි විනිසුරුගේ තීන්දුවට ගරු කළ යුතුයි. ඔය විදිහට තමයි චන්දිමාල් තරගය ගැන තරගයේ පස්සේ කියලා තිබුණේ. ඔයාලා හිතන්නේ චන්දිමාල් අංක 3 ප්‍රතිකරව විදියට දිගටම ඉන්න ඕනද? නැත්නම් පරණ පුරුදු විදියට මැදපෙළ ප්‍රතිකරුවෙක් විදියටද චන්දි එන්න ඕන? ඔයාගේ අදහසත් අපිට කමෙන්ට් කරන්න. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්නත්, cricket world කැමති ඔබ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නම් දෙස් සපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.